balcony ඉවර නැ ඔක්කොම කටයුතු මේ කරගන්න තියෙන්නේ මිනිස්සු සියක නම් මරන ඉතින් මිනිස්සු තාතස්වත් වෙන්නේ කොහොමද කොහමයි කරන්නේ පස්සේ විතර බලන්න කීයක් ඉන්නවද කියලා ලඟ වෙන මිනිස්සු මේ മന്ത്രിවරු ආදර්ශයක් දෙන්න නම් මහජනතාව විශේෂ නිවේදනය ආදරණීය ප්‍රදේශවාසී ඔබටයි දෙමාපියනි වැඩිහිටියනි දුවා දරුවනි කොවිඩ් 19 රෝගයෙන් වැළකී සෞඛ්‍ය ආරක්ෂිත ජීවිත ගත කිරීම උදෙසා පහත උපදෙස් පිළිපදිමු එකිනෙකා අතර අවම මීටර 1ක දුරක් තබා ගනිමු අනවශ්‍ය ගමන් බිමන් සීමා කරමු සෑම අවස්ථාවකදීම සමග ගැවසෙන පොදු ස්ථානවලට යාමෙන් වළකිමු වැඩිහිටියන් නිදන්කත රෝග ඇති පුද්ගලයන් ගැඹුරු මාතාවන් හැරි සෑම විටම නිවසේ රඳවමු विषुबीटनाशक आवरण අපි අද සමගි ජන බලවේගය මේ පාර්ලිමේන්තුවට අද ගෙනෙලා සම්මත කරන්න උත්සාහ කරන වරාය නගරයේ කොමිෂන් සභාවේ පනත ඒකට විරුද්ධව අපි අද උද්ඝෝෂණයක් කරනවා ඒ පනතෙන් අපිට වැටහෙන විදියට රටේ ස්වෛරීභාවයට භෞමික අඛණ්ඩතාවයට හානි කරයි සුපිරි බලවතෙක් ඇවිල්ලා අපේ රටේ ගේට්ටුව ගාව ඇවිල්ලා වාඩි වෙලා අක්කර 200ක් අල්ලගත්තම ඒක රටේ අපේ ශක්තිය හිනවීමේ මාර්ගයක් හැටියට අපි දකින්නේ ඒක අපේ විදේශ ප්‍රතිපත්ති වලටත් හානි කරයි මේ වරාය නගරය හරහා අපේ රටේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන හැටියක් මේ පනතේ කියලා නැහැ ජනතාවට රැකියාවක්වත් ගන්න බැරි වෙන විදියට තමයි මේ පනත හදලා තියෙන්නේ එතකොට රට ඇතුලේ තියෙන ව්‍යාපාර දුර්වල වෙලා කඩන් වැටෙන ක්‍රමවේදයක් රටෙන් එළියේ අපේ වරාය අභියස අපේ අගනගරයේ අභියස වෙනම සුපිරි බලවතෙක් ඇවිල්ලා ව්‍යාපාර කරන්න ගෙනියන ව්‍යාපාරයක් ක්‍රමවේදයක් මේක හරහා අපේ රට ගතියක් වෙනවා ඒක හින්දා අපි මේකට විරුද්ධයි breaking.lk